ඒකයි බය නැතුව මං කාටුණත් නොකියා ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් මම රෙකමන්ඩ් කරන්නේ. සමදා අලුත්තන නොකියා. පසුගිය දෙවනිදා රාත්‍රී 10:30ට පමණ අවිස්සාවේල්ල කොස්වත්ත කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේට වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් එහි විහාරාධිපති හිමියන් වන 65වරුදි පූජ්‍ය එල්.පී.ටී. උඩුවිල ධම්මසිරි හිමියන් පැහැරගෙන ගොස් තිබූ අතර අනතුරුව එම හිමියන්ගේ පුලුසා තිබූ දෙහය කොටදිනියාව නාවාන සුසාන භූමියේ තිබී පොලිසිය සොයාගත්තා. පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දිනේදී මීගමුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ. විජේවර්ධන මහතා විසින් පවත්වා තිබෙනවා. එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙම ස්වාමීන් වහන්සේ මියගොස් ඇත්තේ හුස්ම හිරකිරීමකින් බවටයි වාර්තා වී තිබෙන්නේ. අංවැල්ල පොලිසිය මෙන්ම මිරිහාන විශේෂ විමර්ශන ඒකකයේ ඒ අනුව සැකකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. එක කාන්තාවක්ද ඇතුළුව මෙම සැකකරුවන් ඊයේ අවිස්සාවේල්ල මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවෙක් හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ලබන 18 දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අනෙක් සැකකරුවන් 2 සහ සැකකාරිය තවදුරටත් පැය 24 කාලයක් රඳවා ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය මගින් අවසර ලබාගෙන තිබෙනවා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන අනුව ඊයේ පොලිස් කණ්ඩායමක් මහකොළ උතුර ප්‍රදේශයේදී කරන ලද විශේෂ සෝදිසියකදී මහකොළ උතුර ප්‍රදේශයේ නිවසක තිබී ස්වාමින් වහන්සේගේ දිනපොත එවාගේම බැංකු පොත සහ තවත් ලිපිගොනුවක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව පැහැර ගැනීමෙන් පසු මෙම ස්වාමින් වහන්සේ මහකොළ උතුර ප්‍රදේශයේ නිවසක රඳවාගෙන තබාගෙන ඇති බවට වාර්තා වෙනවා. මෙම අත්අඩංගුව කොටගත් පිරිස අතර මෙම ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි කුඩා ස්වාමින්වහන්සේ නමක්ගේ මවහා පියාද සිටිනවා. ඔවුන් විසින් මෙම ඝාතනය යම් ආකාරයකට සැලසුම් කර පුද්ගලික අමනාපයක් මත සිදු කළ බවටයි මේ වන විට තොරතුරු වාර්තා වී තිබෙන්නේ. උන්වහන්සේගේ දේහය කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ ඊයේ පසුරුවේ තැන්පත් කරන අතර අද එම දේහය පිළිබඳ අවසන් කටයුතු අධිකරණ නියෝග මත සිදු කරනවා.